මේ මරු වැලට නම් ඌරෙක් තරි ගහනවා තරි ගහනවාමයි. කොල්ලෝ හරි සන්තෝසයි තාත්තිය දැකලා. කාලෙකින් දැක්කේ නේද? ඒක නෙමෙයි තානියා. කොහොමද ගමන? කාදරයක් උනේ නැහැ නේද? අපි කැලේට ඇතුල් වෙනකොටම පුල්ලෑ දෙයියන්ට කොලත් අකෙල්ලා බාරයක් වුණා. අපිට කිසිම කරදරයක් වෙන්න එපා කියලා. ඉතින් අපි එනකන් අපිට කිසි කරදරයක් වුන්නේ නැහැ. ඔයා ඉතින් හැමදාම දෙයිය බුද්දෙක් ඉන්න මිනිස්සයනේ. ඈ උතේ. කවුද මේ? මේ මග හොඳ මෙලෝ මෙච්චර. එන්න උතේ. ඔන්න අම්මේ හැමෝටම කියන්නේ අපි ඉන්නේ මහ කැලේ. ඒ නිසා මගෙන් අවසරයක් නැතුව කාටවත් එළියට යන්න බෑ. ඒ වගේම තමයි මේ කැලේ සතා සිව්පාව ඉන්නේ. උන්ට කරදර කරන්නත් බෑ. තේරුණායි? දැන් ඉතින් තම තමන්ගේ බෑග් ඔක්කොම අරගෙන අපි කාමරේට යන්න. හැම දිනකටම කාමර ලැස්ති කරලා තියෙනවා. අපි ගිහිල්ලා ටිකක් රෙස්ට් එකක් අරගෙන ඊට පස්සේ කැලේ ඇවිදින්න යා. ඈ? යා. ගෑතරම්. ඔයා එන්න කියපු නිසාව මිසක් මම නම් පොඩ්ඩක්වත් කැමති නෑ මේ කැලේට. විශේෂයෙන්ම මේ ළමයි එක්ක. කැලේ කොච්චර සුන්දරද? ඈ? ළමයි තාත්තා ඇදිනේ. යා. එන්න. කොහොමද මටයි තාත්තටයි හොරෙන් මේ වැඩේ කරගන්නේ? කුමාර කරමු.
මට නම් බයයි වගේ. බය පැත්තක දාන්න. මම හරි ආසයි ලේම් පැටියෙක් ඇති කරන්න. ඔයා තාසයිනේ. ඔව් මම තාසයි. එහෙනම් ඉතින් බය පැත්තක දාමු. ආසාව ඉෂ්ට කරගමු. අපි තාත්තට හොදෙන් දැම්ම යමුද? හා යමු. ජීවත්වෙන්ට විදිහක් හොයා ගන්න නැද්ද? අඩුම ගණනේ මරු වැලක්වත් අට වන්ඩි කර ගනි. ඔය අල වැලක් නම් මම දන්නෑ. මම මේ ලේන් පැටියේ කොයන්නේ තාත්තේ? අනේ අම්මා පව් උඹේ මොලේ ලේන් පැටව හදලා මක් කරන්නද බං? ඈ අඩු ගානේ එළ දෙනක්වත් හදාපන්. කිරි ටිකක් දුවා ගන්න. හරකගේ කිරි බොන එක පවුනේ තාත්තේ. එතකොට හරක් පැටිය බොන්නේ මොනවද? මට ඕනි පිනක් කරගන්න. ලේන් පැටියේ අල්ලලා පාන්තිරේකට කිරි ටිකක් පොඟෝලා කට ළඟට තිබ්බම ලේන් පැටිය ලක්ෂණෙට නොක් 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 ගගබනවා. කොච්චර සන්තෝෂද තාත්තේ? උඹේ මොළේ තරමට මං කොහොම පැහැදිලි කරලා දෙන්නද මන් දන්නේ. ඇඟපත නිකට මේරුවාට මොළේ කන දක්න ඈ යොන්න හැයා මං ගෙදර. මේකට සත්ත කරුණාව ඇත්තෙම නැද්ද කොහෙද? බලන්න යන්න. අනේ අපේ තාත්තට සත්ත කරුණාව ඇත්තෙම නැහැ. තාත්තෙම ලේන් පැටිය කොහෙම? මේ ලේන් පැටව හොයන වෙලාවක් නෙවෙයි බං. ඔය මරු වැලේ පැටලෙන්න නැතුව බලන්න යන්න. අනේ තාත්තේ ලේන් පැටිය කොහෙමකෝ? සමත් දෙනවා දෙකක්. මෙන්න මෙහෙම. ලේන් කූඩුවක්වත් නැහැ. ඒකනේ මේ කාලේ ලේන කූඩුවක් නැද්ද දන්නේ? අපි ඉතින් කොළඹින් ආපු හින්දා මේ කැලේ ලේන ගැන මුකුත්ම දන්නේ නැහැනේ. අපි යන් තව ටිකක් ඉස්සරහට ගිහින් බලමු. මේ බලන්න ලොකු හැකරල්ලෙක් නේද? අපලා ලේන් හොයන්න අපලා. Thank you.
නේද? ඔව්. මට නම් බය. අපි ආපහු යමු. ඔහොමයි. ඒයි ඔබන තියල්ලා ඒයි කවුදුම්මල අපි කැලේ අතරමං වෙලා ඉන්නේ මම ෆොරස්ට් ඔෆිසර් දම්මිකගේ පුතා ඒයි අල්ල පොල්ල මුග පල බන්නක සම මේ ළමයි කොහෙ ගියත් දන්නේ නැහැ සර් මන්නම් කියන්නේ ෂුවර් එකටම හොරෙන් කැලිට නින්ගුවා නෑ සමන් එහෙම වෙන්නේ
මං අපේ දරුවන්ට කියලා තියෙන්නේ මගෙන් අහන්න නැතුව කොහෙවත් යන්න එපා කියලා. එහෙම වෙන විදියක් නැහැ. පුතා! පුතා! දැන් කල් ළමයි කියන දේ අහන එකද සර්? අම්මා පල්ල මට සමන් සර් සර්කිට් එක පැත්තේ කවුරු හරි සැක කටයුතු කවුරුත් ආවේ නැහැ නේද? අද නම් ආවේ නැහැ සර් කවුරුවත්. මේ අපි කොහකටත් කැලිට රින්ගල බලමු. අම්මව කොහේ කියලා යන්නද? යමු යමු යමු. ඒ පරවතිය නවතිය පුතා! විමාස්! සර් අපි මෙහෙම පාර දිගේ කියලා හරියන්නේ නැහැ සර්. අපි රෙංගමු කැලේට. සමන් කියන්නේ ළමයි කැලේට යන්න ඇති කියලා. ෂුව කරන්න බෑනේ සර්. පොඩි ඇවුවනේ. මම යම්. මං යන්න. අපි දෙන්නම එක පැත්තේ යන්න ඕනේ නැහැ. සර් මේ පැත්තෙන් යන්න මම මේ පැත්තෙන් යන්න. හොඳයි. සමන් ලොහින් එන්නකෝ. පුතා! විමාස්! මම ලක්කනද හොද්දකින් විතරක් ඈ යපු මොකද්ද මම ලක්කනද මොකද්ද බොළු මේ ඈ වග් ගහකට ගෝණි පඩංගුවක් හිතුවා වගේ ඈ එලි මට ඕනේ තාත්තේ ඉලක්කෙට විදින්න තාත්තේ මම ලක්කනද මට පේන්නේ ඔබ වැද්දෙක් වගේ ආව් ආව් මම වැද්දෙක් ඕනේ ඉතින් ඉලක්කෙට විදිනවා මේ ඕක අහකට හරවම බැරි වෙලාවත් අතෑරුණොත් එහෙම මට තුවාල වෙයි නෑ නෑ මට ඕනි වල්ලූරෙක් ඔළුවට විදින්න. මොකද තුගේ තාත්තා පේන්නේ වල්ලූරෙක් වගේද? ඔව් ඔව් මට ඕනි වල්ලූරෙක් ඔළුවට විදින්න. ඔන්න විදා. යකෝ ඕක අතෑරුණොත් තාත්තට තුවාල වෙනවා. තාත්තා තුවාල කරලා පව් සිද්ධ කරගන්න එපා. මට ඕනි වල්ලූරෙක් ඔළුවටම විදින්න. ඔන්න විදා. මේ නුගුණයා මට විශ්වාස නැහැ. තාත්තලත් නැහැ අයියලත් නැහැ අපිත් යමුදු අයියලව හොයන්න තාත්ත කිව්වට මෙතන ඉන්න කියලා මට බෑ අපි යමු අයියලව හොයන්න අනේ දෙයියනේ මම මේ ආත්මේ සත්තු මරලා කරපු පවුද මට මේ පටිසන්ධින් දෙන්නේ මගේ එකාගෙන්ම මරුන් කණ්ඩ සිද්ධ වෙන්නේ අනේ දෙයියනේ ලබන ආත්මවත් මම
පින් දහම් කරන පවුලක ඉපදිලා මේ වාගේ පවුකාර ජීවිතයක් ගත කරන්න නොලැබේවා. අනිසාසුම් අඳන්නේ අඳන්න නැතුව පුළුවන්ද මං උඹ මාව මරන්න හදනකොට? අනි අනි මං විදින්න තාත්තේ. එහෙනම් පුතේ ඕක අහකට ගනින්. ආන් අර ඈත ඉන්න කොකෙකුට විදපන්. උඹ මාන චාට්ට කෙනෙක්නේ. උඹේ පණ වගේනේ කොකාගේ පණත්. කොකාටත් මරණ බය දැනෙනවනේ චාට්ටේ. ඇති ආන්තන් ඔහෙන් බේර අත පයක්නට. ඉන්ටික කෝමරි අල්ලගණ්ඩෝන් නැත්තන් දම්මික මාත්‍ය දැනගත්තොත් තොක්කම අපි වරයි. ඔවු මචචයන්න මනචදන්න අමචදන්න ගිලවදන්න මත්තිකගන්න සදුතදන්න මලක්කදන්න නවතව මේ යෝන් මොහද උඹ කරනකාර දැන්වත් මිනිහෙක්වෙන්ඩ බලප. ඔය වැදි ඇඳුමගලවට සරමක් කැනගන මිනිහෙක්වාගේ පිළිවෙලකට ඉන්න බලප. මේ ඇඳුම හරිම සැහැල්ලුයි සනීපයි තාත්තේ. අනේ බම්මේ මට ලැජ්ජ කරන්න එපා. උඹලයි අම්මත් උඹ ගැන හිත හිතාම ඉඳලා තමයි මැරිලා ගියේ. දැන් මම මැරුණාට පස්සේ උඹට එන කලදසාව මොකද්ද? එහෙනම් ජොලියේ ඉන්නවා ජොලියේ ඉන්නවා කැලේ ඉන්න සත්තුත් එක්ක ගස් ගල් ගුල හොඳට සෙල්ලම් කරනවා. ජොලියේ ඉන්න යකෝ සල්ලි ඕන. උඹ කන්නේ බොන්නේ කොහොමද? ඈ ජෝන් උඹට ජීවත් වෙන්න සල්ලි ඕන. මට පුළුවන් මං දන්න රස්සාව උඹට උගන්වන්න. ඈ උඹට වෙන රස්සාවක් කරන්න බෑ. මං උඹට මං දන්න රස්සාව උගන්වන්නම්. දඩේම මතම සත්තු මරන්න. උඹ සත්තු මරන්න ඕනේ නැහැ. උන් ඉබේට මැරේ. ඒ කොහමද? මං උඹට කියලා දෙන්න හක්කපටස් හදන හැටි. මෙහෙම මෙහෙම ඉතින්
කොහොමද ඉතින් හදන්නේ? කොහොමද හතරෙන්? කොහෙද මේ යන්නේ? අපි අපේ පුතාලව හොයන්න යනවා සර්. ඔයාලට වැඩි කරන්න බෑ. උගලන් නැවත යන්න සර්කිට් බංගලෙට. මට මගේ පුතාලව හොයාගන්න ඕනේ. මම දන්නවා මිස්. මිස්ලා දින කනගාටුව. අපි දරුවව හොයාගන්න. මිස්ලා යන්න. ප්ලීස් මිස්. මං කියන දේ අහන්න. උගලන් යන්නකො සර්කිට් බංගලෙට. මේ දුවත් අරගෙන. යන්න. ගල් කැට තුනක් යකඩ බෝල තුනක් හතරක් මැදින් තියලා ඊට පස්සේ වෙඩි බෙහෙත් ගුලිය ඔබපන් ඊට පස්සේ පාන් ගෙඩියකින් ඒක වටේට තද වෙන්න ඔතලා කුණු වෙච්චි මස් තියෙන්නේ මස් වටේට දාලා ඕක ගිහින් තියපන් තියපුවාම බල්ලුරා හකස් ගාලා හදනකොට ඩෝන් ගාලා පත්තු වෙනවා බෙල්ල යනවා මල බෑ සත්තු මරන්නේ අනේ හොඳ කොල්ලා වාගේ පුතේ ඔය කැලේ රස්සාව ඉගෙන ගනින්කෝ දැන් මාත් මෙච්චර කල් කරේ ඕකමනේ කැලේ සත්තු මරුවා කියලා තාත්තේ හොඳක් වෙන්නේ නැහනේ සත්තු මරන එක පාවු තාත්තේ අන්තිවක් වත්තුන වරයන් වැඩි තිබ්බ නේද? බය වෙන්න එපා. ඔය බඳින තුවක්කුවක සද්දේ මං හිතන්නේ සතිකුට මරුවලක් පැගින්න ඇති. අනේ අපේ දරුවන්ටත් දන්නේ නැහැ. නෑ නෑ එහෙම වෙන්න බෑ. ඒ අපේ ළමයි ඔතරම් දුර ගියේ නැහනේ. මම කෝකලක් ගිහිල්ලා බලලා එන්න. ඔගොල්ලෝ යන්නකො සර්කිට් එකට. අනේ බෑ. අපිත් එනවා. මිස් මං කිව්වන එක පාරක් මේකේ හැමතැනම ඇවිදින එක හරි භයානකයි. මම මේ අඩවියේ චීෆ්. කරුණාකරලා මං කියන දේ අහලා සර්කිට් එකට යන්න මේ බබාවත් අරගෙන. අනේ අම්මේ අපි යමු. ඔකල යන්න දැන් සර්කිට් එකට. මං ධම්මිකත් එක්ක ළමයොත් හොයාගෙන එන්න යන්න. යන්න පුතේ සර්කිට් එකට. පෙටියට වෙඩි වදින්න ඇති. පව්. අපේ බෑලා අලිපැටිය මැරලා ඇති. නරක මිනිස්සු සතුන්ට වෙඩි බඳලා අපි තාම මහ භයානක තැනකට. මේකෙන් කොහොමද අපි එළියට යන්නේ? තාත්තලා අපිව හොයනවා ඇති.
අප මහ මෝඩ වැඩක් කරගත්තේ. එහෙන් ගස්සරු මෙහෙන් වෙඩි. අනේ ගස්සරු. ඒ වරේ. ඒ වරේ. ද වල්ලුරේකට තමයි පුතේ වෙඩි වැදිලා ඇත්තේ. උඹත් මට උදව් කරන්න ඕනේ. මට තනියම මේක කරගහගෙන යන්න බෑ. වල්ලුර කොහේ හරි රැකිලා ඇති බලාපං. උඹත් උදව් කරන්න ඕනේ. මට ඒක කරගහගෙන යන්න. ඒ ගන්නේ අත වල්ලුර හොයාගත්තද? මම එනවා ලේල් පැටි කොහෙද? දැන් ලේල් පැටි කොහෙද? ගින් බලමුද? අලි පෙටිය පව්. ඒක භයානකයි. අපි ආපහු යමු. මට දුකයි. අපි ගිහින් බලමු. මොන වුණත් අපි ඔය බේරපු අලි පෙටියනේ. එන්න. හත්වලානේ. මරු වැල උඩට කොටයක් වැටලානේ විදිල්ලපත් වෙලා තියෙන්නේ. මේක කොහමද උනේ? ඈ? මේකනම් මෙහෙම වෙන්න බෑ. කවුරු හරි කරපු වැඩක් වෙන්න ඕන. හැබැයි පුතෝ, ඕකාමට අහු වුණොත් ඈ? ගස් බැඳලා, ගිමි ගොඩ කඩලා දාලා තමයි පස්ස බලන්නේ. අපරාදේ. මගේ මරු වැල. කාරය අපි ආරගෙන බලමුද? එපා එපා අපි යම්. අලි පැටියා බලමුද? කොපෙන්ද නෑනේ. පුතා! තාත්තේ! ඉමාල්! තාත්තේ!
හොරගෙඩියෝ දෙන්න මගේ වරුවලට කොටේ දාපු ඈ හිටපියව අද තුපිට හොඳ වැඩක් කරා මේවා වෙන්නේ නැහැ අපි දැම්මේ 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 නැහැ තාත්තේ තාත්තේ අද මම ඔබ දෙන්න තාත්තට මේවා රැ සමන් සර් මේ අපි පුතේ කතාන්ද සද්දෙවුනි මේ පැත්තෙන් මේ පැත්තේ ගම අර හොරෙන් ගස් කපනින් ඉන්නේ මේ පැත්තේ තමයි ගස් කපනේ උන් පුතාල අරන් ගියාවත් එහෙම වෙන්නත් පුළුවන් අපි කොකටත් ගිහලා බලමුකෝ යා යා අපි හැම වෙලාවෙම අපි දෙන්නේ නැහැ අපි ඒක දෙන්නේ නැහැ අද තොමි නෙන්න ගස් නෑ තාත්තේ තාත්තේ මම දුනුසිංහ කතා කරන්නේ. අපිට උමනා කරන මිනිහව මං අල්ලගත්තා. ඔව් මං බඳලා තියෙන්නේ. ඔයා දැන් උතන ඔය බහිරව ගල තියෙනව නේද? ඒ ගල ළඟින් පල්ලෙහාට පාරක් තියෙනවා. ඒ පාත් එක දිගේම එන්න. ඔව්. ඉක්මන් කරලා එන්න. අනේ අපි ලෙහන්න අපි එහෙම කරේනේ. ලෙහන්න. කඩවහම. අද මට උඹලා මුළු දවසම පාඩු කරා. හිටපියව් තුපි මහවුන් වෙන්න මෙහෙලක අනේ තාත්තේ පොඩි උන් ලියමු තාත්තේ නෑ 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 මුංගේ මහ යෝන්ගේ මට වෙච්චි පාඩුවට වන්දි අරන් තමයි මං මුංග ලිහන්නේ මං මුංග අම්මට අප්පට බාර දෙන්නේ ඈ උඹ හැම බැරි වෙලාවත් ලිහලා තිබ්බොත් උඹට දිමි කොට කඩලා අර peer ගහේ ගැට ගහනවා ඈ හා අපේ තාත්තා කඩයක්කාරය. සත්තු මරණ මිනිහ. මස් වැද්දා. අපේ තාත්තට ඉසප්පුවක් නැහැ. මට නම් ඉසප්පුවක් දෙකම තියෙනවා. ඒත් මට උක සේවල යන්න බෑ. තාත්තා දිමි කොළු කඩලා දැම්මොත් මාව කනවා කනවා කනවා. මට රිදෙනවා රිදෙනවා රිදෙනවා.
ඒන්න මම මේම කරන්න. පොලිසියට උරෙම්ම ගිහිල්ලා අපේ ගෙදර ඉන්නවා කියලා ඔය දෙන්න කියන්න. ඒක විතරක් ළමයි මුකම් කරන්න. උඹ මොනවද ළමයික දොඩවන්නේ පලහකට? හිතපියම් කෑ ගැහුවොත් අම්මෝ දිනියෝ. මේ කෑ ගැහුවොත් උඹල දෙන්නකම් මන් දිමිව දානවා. දැක්කනේද මේ? දැක්කද? කට වහගෙන හිටපාලු. ඒකනේ මං කිව්වේ අපේ තාත්තගේ තප්පපුවක් නෑ කියලා. දිමියංගට දාපුවා අපි කනවා කනවා. දිමියන්ට තේරෙන්නේ නෑනේ අපිට රිදෙනවා කියලා. ඉන්නකෝ ඉන්නකෝ මං මොනවාරි කරන්න. අඬන්න එපා. ඉන්න ඉන්න. අනේ පුතේ අඬන්න එපා. මම මොනවාරි කරන්න. අපේ තාත්තා එන්න තලයි. අඬන්න එපා ඉතින්. ඇඬුවා කියලා තේරුමක් නෑනේ. දැන් ඉතින් ඔබට ඇත්ත කියන්නම වෙනවා. මං දැන් මෙතනද පොලිසියෙන් ගෙනවා. ඉතිසල ඇත්ත කියපන්. මං ඒ ළමයි දෙන්නට මොකද වුනේ කියලා කියපන්. මං දන්නා සර්. මන් දන්නේ සර්. මේ කැලේ ඇතුලේ හිටියේ උඹලා විතරයි. ඇත්ත කියපන්. ළමයි දෙන දිව සර්. වා. තොපි ළමයි පස්සේ දුවලා අල්ලගත්තා නේද? තොපි හොරාට ගස් කපන එක දැක්ක නිසා. ඇත්ත කියපන්. ළමයි දෙන්න පැන සර්. ළමයි පැනගත්තද තොපි කැලේ දාලා මැරුවද? ඇත්ත කියපන්. කො සර් මගේ ළමයි දෙන්න? ඔනේ ළමයි දෙන නැහැ කියලා. ජිබක් ජිබක් කොමගේ ළමයි දෙන? ජිබක් 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 කොමගේ ළමයි දෙන? අපිට පහන්දි පාසල් ළමයි දෙන අපි ළඟට ආවා. ආයි දෙපෙතින් පැනගත්තා. පැනගත්තා හුම් සර්. ඔයාලා අල්ලනකොට මට ඇල්ලෙන්නව පුතේ. මොල් මේ මගේ බඩ අවර පදන් වෙලා. මං වැද්දට ගිහින් එනකම් මුන් දෙන්නා බලාගනි. හරි දිහන්න එහෙම නෑ. බඩක් නතර වී තියෙයි. තප්පු අත්තම කනවා අපේ දා. මේ උසාල දෙන්න අඬන්න එපා. මම ඔකටින උදව් කරන්නම්කෝ. ඔකටික දෙමව්පිය කවුද කියලා කියන්නකො මට. හොරත් අපිට කිව්වේ කැලෑ මහත්තයා. අප්පච්චියේ මේ කැලෑ මහත්තයාගේ පුතානේ. මේ බය නැතුව ඉන්නකො පුතේ. මම කිව්වේ අපි තාත්තට උරේ ඔකටික තාත්තට කියන්න. අනේ මම දෙම්ම ගිහිල්ලා අපේ තාත්තට කියන්නේ. හරි හරි පුතේ අඬන්නේ තු ඉන්නකො මම තව සුට්ටකින් ගින් කියන්න. ආඩන් ඉන්නකො නාඩන් ඉන්නකො අඬන්නේපා. මම ගින් කියන්න. ඕක මහලුක වැඩද මට? බය නැතුව ඉන්නකො. ඉතින් අඬන්නේපා. ඉතින් නාඩන් ඉන්නකො. නාඩන් ඉන්න මම කියනවනේ. අලියා
අම්මෝ මම බේරගන්න කවුරක් නැද්දෝ අම්මෝ අලියා එනවා අලගෙන මෙහා අම්මේ අයියෝ බේරගනින්න අම්මෝ අලියා එනවා අලියා කරන් නැද්දෝ අම්මෝ අම්මෝ අම්මේ අයියෝ බේරගනින්න අම්මෝ අම්මෝ මට ඕනේ තාත්තේ ඉලක්කෙට විදින්න. තාත්තේ මම ලැච්චනද? මට පේන්නේ ඔබ වැද්දෙක් වාගේ. ආව් ආව් මම වැද්දෙක් මම වැද්දෙක්. ඕනේ ඉතින් ඉලක්කෙට විදිනවා. මේ ඕක අහකට හරවපන්. බැරි වෙලාවත් අතෑරුණොත් එහෙම මට තුවාල වෙයි. මට ඔබ නියම අදහසක්. අපේ තාත්තා දුන්නටයි ඊතලෙටයි බයයි. මම තාත්තාව බය කරලා ඔය කට්ටිය ඉදහස් කරගන්න. හරි ඉන්න. එන්න. මේකට තාත්තා බයයි. මේ මැදගත්තා. මෙතනින් මේක තියාගත්තා. දහචෝ දහන්දිචෝ අටෝ පචෝ මැපැචෝ බිංගි පචෝ පසිකිලචෝ අබෙන්න ගල්ලේ කුමාරි විජේල තාචං චාචා දහචෝ දහතෝ නිකා පචෝ දහචෝ දහන්චෝ දහතෝ. තමයි අපි ගැන දැනගත්ත හින්දා අපි ඒගොල්ලෝ පස්සේ පැන්නුවා. ඒගොල්ලෝ දිව්වා. ඊට පස්සේ ඒගොල්ලෝ දැන් අතරමං වෙලා ඇති. අපි හොයමු සර්. හොයමු. ධම්මික මට මුගේ කතාව අල්ලන්නේ නැහැ. මට විශ්වාස නැහැ. මම ගිහිල්ලා පොලිසියට ඉන්ෆෝම් කරන්න. සර් මට කැලේමෙතේ ගිහිල්ලා මගේ ළමයි දෙන්න හොයා ගන්න ඕන සර්. හරි. මම ගිහිල්ලා පොලිසියට මේ ඉන්ෆෝමේෂන් එක දෙන්න. ධම්මික යන්න. හොඳයි. ඒ වැඩේ කරමු. සර් ගිහින් කම්ප්ලේන්ට් එක දෙන්න. මම කැලේමෙතේ ගිහිල්ලා මගේ ළමයි දෙන්න හොයා ගන්නවා.
මගේ දරුවා කියපන්. කවුද මගේ දරුවා ගත්තේ? කියපන්. කවුද මගේ දරුවා ගත්තේ? මරව. ආ? අත්තේ කොයිද? වරෙන් වරෙන් ඔය මහ කොස්කස් ගාව, කොස්ගා ගාව වරෙන්. මම එනවා, මම එනවා. තාත්තේ, තාත්තේ, තාත්තේ මොකේද? මම මෙහෙ, මෙහෙ. මෙහෙ කියන්නේ කොහෙද බං තාත්තේ? මම මෙහෙ, මම මෙහෙ. මාව බේරගනියෝ. මොකද තාත්තේ කකුල් එක ගැට ගහගෙන පත්තුවක්වත් බැන්දද? මං බේරගනින්. මං උගුලකට අහු වුණා. මම්ම දාපු උගුලකට මං අහු වුණෝ බේරගනින්. දැන් තේරෙනවද මරණ බය? මේ අර ළමයි ටික නිදහස් කරොත් විතරයි මම ලෑන්නේ. හරි හරි, මං උඹ ගෙදර අරින්නම්. මාව බේරගනින්. මේ උගුල ලිහපන්. ඔන්න එනං මං එන්නංකො. දැන් තාත්තට තේරුනේ. හා, මම ලෙහන්න. බුදු අම්මේ අලියෙන් තාත්තේ මූමට ගහයි අනේ අම්මෝ. දුවන්න එපා, දුවන්න එපා. අනේ මාව ලියපන්. මාව ලියපන් පුතේ. අනේ අම්මෝ. අම්මේ අත පොතෝ පටිසන් දෙන්න යන්නේ. අනේ අනේ පුතේ වරෙන් වරෙන්. තාත්තේ, මේ අලිය අපිව පාගල නයි තාත්තේ. තාත්තේ, මේ අලිය කියනවා ඉස්සෙල්ලම ළමයි ටික නිදහස් කරගෙන එන්නලු. පලයන් පලයන්. ගිහින් ළමයි වැරම් වරේ. හා හා. පලයන් ඉක්මන් කරපන්. අනේ. අනේ මට කරදරයක් කරන්න එපා. මට යන්න අරපන් අලි පැංචෝ. මට යන්න අරපන්. අපේ තාත්තා අලියෙක් අත්තංගන් ගුතලා. ඔය කච්චියෝනි තාත්තව නිජාත් කරන්න. හනි හනි, ඔය කච්චිට පාදමක් ඉවන්න ගිහිල්ලා අපේ තාත්තට හොඳ පාදමක් තමයි වෙලා තියෙන්නේ. හනි යම් යම් බබාල යම් එයි එන්නේ 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 මට එන්නකෝ. අපේ තාත්තෝ මරන්න හදන අලිපෙටියා එන්නේ.
තාත මොකද උනේ? අපි ලෙන් පැටව හොයන්න ඇවිල්ලා මේ කැලේ අතර මං වුණා. අන්නර්ල අලි පැටිය තමයි අපිව බේරගත්තේ. අලියා? මේ අලි පැටියට කැලේදී වෙඩි වැදිලා අසනීප වෙලා ඉඳෙද්දී ඌට බෙහෙත් කරලා සනීප කරේ මමයි. ඒකට කලගුණ සලකන්න වෙන්න ඇති. අලි පැටිය පුතාලා බේරගන්න ඇති. අම්මෝ මාව බේරගනියෝ කවුරුත් නැද්ද? කවුද? ඒ අපේ තාත්තා. මුන්ද තමයි කැලේ හැමතැනම තුවක්කු මැදලා සත්තු මරන්නේ. පේන්නේ නැද්ද සතෙක් වගේ ඉන්නේ? එහෙමද? යම් පුතේ. එහෙමනම් තමුන් මැදපු තුවක්කුවකට වෙන්න ඇති මේ අලි පැටියටත් වෙඩි වදින්න ඇති. අනේ ඌ මහත්තයෝ, මං බැඳපු තුවක්කුවකින් තමයි මේ අලි පැටිය තුවාලු. ඒකයි මකෙන් පරිගන්න හදන්නේ. මාව බේරගන්න මහත්තු, මාව බේරගන්න. දැන් තේරෙනව නේද? පව් වැඩ කරාම තියෙන ප්‍රතිවිපාකේ මොකද්ද කියලා? තේරුණා මහත්තයා. තවත් ඔයගේ වැඩ කරන්න එපා. පුතා. දැන් ඵලයක් පුතා. දැන් ඵලයක් පුතා. දැන් ඉතින් පුතාලට පුතාලගේ තාත්ත හම්මුණානේ. දැන් මං යනවා අපේ තාත්තත් එක්ක. අනේ මහත්තයෝ, අපේ තාත්තා හදාගන්න බැරි තාත්ත කෙනෙක් මහත්තයා හදලා දුන්නේ. මහත්තයාට තියෙන සිද්ධ වෙනවා. අපි යනවා පුතේ. යනවා. හොඳයි. යනවා මහත්තයෝ. හොඳයි. දැන් තාත්තා ෂුවර් නෑ. යන ගමන් හරි සතුටු වෙනවා. අපි යන්නේ. තාත්තේ, අනේ අර අලි පෙටිවත් අපි ගෙදර අරන් ගියාම ෂොක් නේ. පුතේ, මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් නිදහස අවශ්‍යයි. අලි පැටියට නිදහස තියෙන්නේ මේ කැලේ. අනේ තාත්තේ, අපිව බේරගත්ත අලි පැටියට අපිට ආදරේ හිතෙනවා තාත්තේ. අපි යමු. එළහකට අම්ම පුතා එනකම් බලාගෙන ඉන්න. යා. හා තාත්තේ. ಸುಂದುರು ಲಮಾಲೋಕೆ
කතලොව හිල දෙරණි දන මන ජය අප අරණි මිහි කතලොව හිල දෙරණි දන මන ජය අප අරණි සඳ හිරු තරු පායන අපිට බයක් නෑ පුංචි හිතට බයක් නෑ අපේ යාළු පුංචි යාළු අපේ යාළු පුංචි යාළු අපේ යාළු පුංචි යාළු සුඳුරු ළමා ලෝකේ සුඳුරු ළමා ලෝකේ සතෙක් උගුලකට හවු වුණාම විඳින දුක සතෙක් මරන්න තියා හිතන්නවත් හොඳ නෑ තාත්තේ. ඒක ඇත්ත ඒක ඇත්ත. මටත් දැන් ඒත්තු ගියා. මම ආයෝ පාප ක්‍රියාව කරන්නේ නෑ පුතේ. ඈ කුඹුරක් අස්සද්දාගෙන අලබතල හදාගෙන ජීවත් වෙමු. ආන්නාරි ආන්නාරි අපේ තාත්තට මොලේ පෑදුනා මොලේ පෑදුනා. උඹටත් බැරි උදව් කරන්න. ඔව් ඔව් අපි අමු තාත්තේ යන් යන්. තාත්තේ එන කොටන්නේ උදැල්ලෙන්ද? නෑ උඹේ ඔළු ගෙඩිය. ඔළු ගෙඩිය කුඹුරු කොටනවා. දරුව හිතුවක්කාර වැඩ කරාම දෙමව්පිය කොයිතරම් අසරණ වෙනවද කියලා. ඒ වගේම තමයි දෙමව්පියන්ටත් වගකීමක් තියෙනවා දරුව බලාගන්න. අපිට සමාවෙන්න අම්මේ. හරි දෙයියා.